ස්වාමීන් වහන්සේටයි සියලු ගෞරවය. අසනීප තත්ත්වයන් වලදී මම තීරණය කළා තියෙනවා මම බෙහෙත් ගන්නේ නැහැ. උන්වහන්සේගේ බයිබල් පද තුනක් මගේ කටේ තියෙනවා. හැම වෙලේම මම කියනවා 1 පේත්‍රස් 2:24 ගීතවලි 103:3-4 නුඹගේ සියලු ආයුතුකම් උන්වහන්සේ අයින් කළා අපේ රෝග සුව කළා තියෙනවා කියලා. යසායා 53:5-3 අර බෙහෙත් බොනකොට උදේට දවල්ට රැයට බොන්න කියලා තියෙනවා වගේ මගේ අසනීප තත්ත්වයන් වලදී මම ඒක තමයි කියන්නේ. රෝග ආවම මගේ නංගිලා කියනවා ඔහොම බලන් ඉඳලා හරියන්නේ නැහැ. ගිහලා බෙහෙත් ගන්න කියලා. මම කියලා තියෙන්නේ නැහැ. මම බේත් ගන්න මගේ දෙවියන් වහන්සේගේ සුවය මට තියෙනවා. යසායා 53 උන්වහන්සේ කිව්වා මාලද කසපාරින් ඔබට සුවය ලැබී තිබේ කියලා. උන්වහන්සේ සහතික අපිට දීලා ඉවරයි. ඉතින් ඒක නිසා ඒ සහතිකයේදී මම හස්බන්ඩ්ටත් කියලා තින්නේ කිසිම දෙයකදී මාව වෛද්‍යවරුන් ළඟට ගෙනියන්නත් එපා. මොකද උන්වහන්සේගේ සුවය මට ලැබුණා වෙච්චර අවුරුදු දැන් 10ක් 15ක් දෙවියන් වහන්සේටයි මේ සියලු ගෞරවය පැලඩෝල් එකක්වත් මම බීලා නැහැ. සියලු ගෞරවය උන්වහන්සේටයි. මම වීසා ගන්න ගිය වෙලාවෙත් මේ ප්‍රෙෂර් වැඩි කියලා කිව්වා. දිවයට මොකද්ද පෙත්තක් තියන්න වෙයි කියලා එහෙම මොකද්ද කිව්වා. නමුත් මම ගෙදර ආවා බැලුවේවත් නැහැ. ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලවත් නැහැ. ප්‍රෙෂර් තියනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒ සියලු ගෞරවයේ ස්වාමීන් වහන්සේටයි අපි උන්වහන්සේත් එක්ක යනකොට අපි වචනේ කියවනකොට උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට උන්වහන්සේ අපේ හැම දෙයක්ම උන්වහන්සේ බලනවා. උන්වහන්සේ සියලු ගෞරවය ඒ වගේ මම ස්තුති කරනවා මගේ දරුවෝ දෙන්න. අද දවසේ දේශගත වෙලා ඉන්නවා. උන් සේවය කරනවා. මම ඒව දකිනවා. මම දෙවියන්වහන්සේ ස්තුති කරනවා. ඒ කුඩා කල පටන් ඒගොල්ලන් අර දේ වචනේ කියනවා උන්වහන්සේගේ මාවතේ ගෙනියන්න. එතකොට ලොකු නාමත් උන් ඒකෙන් අයින් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අපි මමත් හස්බන්ඩ්ත් දරුවන්ට පොඩි කාලේ ඉඳන් උන්වහන්සේගේ මාවතේ ගෙවිච්ච අපිට පුළුවන් විදියට අද දෙවියන්වහන්සේ උන් දෙදෙනාම ඒ රටේ පාවිච්චි කරනවා. සියලු ගෞරවය සියලු මහිමය ස්වාමින් වහන්සේටයි. උන්වහන්සේ අපව සුව කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපව සුව කර තිබෙනවා. ඉතින් උන්වහන්සේගේ වචනේ කියන්නේ ලෝකයේ ඔබට පීඩාවන් නෙයි, රෝගය පරීක්ෂාවන් යක්ෂයා ගෙරෙයි. නමුත් යේසුස් වහන්සේ පවසන්නේ ඒ ජය ගන්න පුළුවන් උන්වහන්සේ තුලින් ගමන් කරනකොට. දෙවියන් වහන්සේගේ වචනේ තුලින් ගමන් කරනකොට ලෝකේ පීඩාව මොනතරම් ආවත් ඒෙන් ජය ගන්න මාර්ගය උන්වහන්සේ අපට පෙන්වලා තිබෙනවා. අපි තීරණයක් කරගෙන තිබ්බා අපි මේ වසරේ කිසිම ආරෝග්‍ය ශාලාවකට, ඒ කියන්නේ හොස්පිටල් එකකට යන්නේ නැහැ කියලා. අපි තීරණයක් අරන් හිටියේ අපේ දරුවෝ දෙන්නයි මමයි වයිෆුයි. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ වසර දවස් 365න් එක දවසක්වත් අපි මේ හොස්පිටල් එකට ගියේ නැහැ. ඉතින් අපි ඒක තීරණයක් ගත්තා. අපේ කිසිම කෙනෙකුට කිසිම රෝගයක් ඇත්තරම මේ වසර පුරා ආවේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ පුදුම හාස්කම. ඒ වගේ මම තව දෙයක් බලන් හිටියා මට වාහනයක් ලබා ගන්න. මම සාමාන්‍ය වාහනයක් ගැන කල්පනා කරමින් හිටියේ. නමුත් මම ඇදහිල්ලෙන් ඒක නොපෙනී මම දෙවියන් වහන්සේට මුදල් මම වැපිරුවා. මම දැක්කේ නැහැ දෙ. නමුත් දෙවියන් වහන්සේ මට හිතාගන්න බැරි විදිහට BMW වාහනයක් ලබා දුන්නා. ඒකත් ඇත්තටම ඒක වාගෙන භාගයක් අඩුවෙන්. ඒ ගාන නම් ඒකෙන් හරි අඩක් අඩුවෙන් ඇත්තටම මට ලබා දුන්නේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා. මම ඕගොල්ලන්ටත් ඇත්තටම කියන්නේ බලන් නැතුව වපුරන්න. ඒක අපිට ලැබෙයිද නොලැබෙයිද කියලා හිතන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඇදහිල්ලෙන් වැපුරුවොත් දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඒක අනිවාර්යයෙන්ම සපයනවා. ඒක මට මගේ ජීවිතයේ පුදුම විදිහට අත්දැකලා තිබෙනවා. ඒ වැපිරීම තමයි ඇත්තටම බලවත්ම දේ. ඒ වගේම ප්‍රකාශ කිරීම. වපුරලා අපි ඒක අහක බලන් ඉන්නේ නැතුව අපි දිගින් දිගටම ප්‍රකාශ කරමින් ඉන්නකොට ස්වාමින් වහන්සේ පුදුම දේවල් හිතාගන්න බැහැ. ඒ ඇත්තටම මේ ලැබෙන දේවල් දෙවියන් වහන්සේ කරන දේවල්. ඇත්තරම උන්වහන්සේ ඉදිරි අපි වපුරනකොට උන්වහන්සේ අපට ආශිර්වාද කරනවා. උන්වහන්සේගේ වචනේ කියන්නේ නොමසුරුව වපුරන්න, ඒ වගේම ඔබ නොමසුරුව කපා ගන්නට යනවා. ඉතින් නොමසුරුව වපුරන්නට අනිවාර්යයෙන්ම නොමසුරුව කපා ගන්නටත් පුළුවන්. මම විශ්වාසයෙන් මේ දේ වපුරන්නේ. මම දන්නවා මට කිසිම හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා. දවසක් මාතර නිල්වල පාලමුඩින් යනකොට මම සහෝදරියන් 3 දෙනෙක් එක් කරගෙන ගියා. පාලමුඩින් යනකොට මේ වාහන තුනක් එක පේලටම ගියා. එක වගේම KDH වාහන තුනක්. ඉතින් මට නිකන් ස්වාමීන් වහන්සේ කතා කරාද මන් දන්නේ නැහැ. ඒ වෙලාවේ මං කිව්වා මං අනිවාර්යයෙන්ම මේ වාහනයක යන සහෝදරින් මට මේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන. මාස 4කට විතර පස්සේ අපි යනවා දැන් KDH වාහනයක. මගේ දෙවියන් වහන්සේට සදාකාලෙන් සදාකාලට මම ප්‍රශංසා කරන මගේ මුළු පදවතින්. ඇත්තටම ඇදහිල්ලෙන් අපි ප්‍රකාශ කරන දේ ඉතා වැදගත්. සමහරට ද්‍රව්‍යමය දේවල් අපිට පේනින්න නැති වෙන්නට පුළුවන්. නමුත් අපි ඇදහිල්ලෙන් විශ්වාස කරගෙන ඒ දේ ප්‍රකාශ කළාම දෙවියන් වහන්සේ ඒ දේ ඉෂ්ට කරන්නට යනවා.